මේකයිල නිමුතචල වත්ත මෙචල වත්ත ඔගේන කොටස මෝපටි වත්ත සාමාන්‍ය මේ සිං මේ සුද්ධම කාලීට මේ වත්තු මේ මේ වත්ත තිවිච්ච කාලය අපි තාත්තල මුත්තල කාලීට මේ වත්ත තිවිච්ච කාලය ඉති දැනුත් අපි ජීවත්තෙන මේක තමයි දැ අපේ ළමයි ජීවත්තෙන් අදන්න මේකද තුරේ ළමයිට අධ්‍යාපනයක් මුත්න වතුර පාසිං මුකුත්න අධ්‍යාපන ඉගෙන ගන්නවා තිදියන්න කිලෝමීට හතක්කට පයින් යන්න ඕන ඒ අධ්‍යාපන ඉගෙනගන්න ඉති කොහොමද ළමයි අධ්‍යාපන ඉගෙනගන්න සමහර ළමයි කැම් මේ උදේ නැගිටලා යන්න කම්මැලි වෙනවා අධ්‍යාපන පාමේ පයින් යන පොත් පුස්තක යන්න කොහොමද ළමයි මේ එතනින් පාල්ම කැල්ලේ යන්නේ මැටි මේ මැටි වලින් පස් පාවෙ මේ ඉති ඒ ළමයින්ට ඉතින් ඉගෙන ගන්න සමහර අපි දුර්වලතාවය ඒ පැත්තෙන් තියෙනවා ඉතින් අපිටත් මේ පැත්තෙන් කිසිම අපිට සහයෝගයක් නැහැ කවුරුවක්වත් අපි දැන් මේ ජීවත් වෙන්නේ එදා ඉඳන්ම අසරණ විදියට තමයි ඉතින් අපිට ඒකකින් සහයෝගයක් අපිට කවුරුවක්වත් නැති ඉඳන් අපි ඉතින් මේම තත්ත්වවල තමයි තාම ජීවත් වෙලා ඉන්නේ ඉතින් මේ ජනාධිපතිතුමාගේ ඉතින් අපිට මේ වගේ සත්‍යෝගේ සහයෝගයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා අවිලා ඉන්නේ ලංකාවේ තවත් සුවිශේෂී අනාවරණයක් කරන්න මම දැන් ඉන්නේ කළුතර දිස්ත්‍රික්කේ බණ්ඩාරගම් මැතිවරණ කොට්ටාසේ නිව් චෙචල් වතුයායේ හොරහේන කියන කොටස අපිට ආවට පස්සේ මම පේනවාද මගේ පිටිපසෙන් වසර 200කටත් වඩා පැරණි සුද්ධගේ කාලේ හදපු ලයින් කාමර තමයි මේ මගේ පිටිපසෙන් දිස්සෙන්නේ. ඔබට පේනවාද මේ ලයින් කාමර දිහා බැලුවාම මේවා සාමාන්‍ය බල්ලන්ටයි හරක්ටයි ඉන්න පුළුවන් ලයින් කාමර තමයි මේවා. ඈ නමුත් මේවා මිනිස්සු ජීවත් වෙනවා. එවැනි තත්ත්වයක් තමයි අපිට විශ්වාස කරන්න අමාරු ඇති. නමුත් ඒක තමයි ඇත්ත සහ යථාර්ථය සහ සත්‍යය. මේ මේ මිනිස්සු කොහොමද මේ සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා ජාතිය වඩක් නැ ආගම වඩක් නැ නමුත් අපි කවුරුත් මිනිස්සු නමුත් මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණය වල පේන ඇති ඉතාමත්ම දුෂ්කිත දුක උරුම කරගෙන ජීවත් වෙච්ච ජනකොට සැක්‍රේ මේ වතු ජනතාව අපිට හඳුන්වන්න පුළුවන් මේ බණ්ඩාරගම ආසය. කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලච්චෝ ඉතිහාසයේ පුරාම දැන් නිදහස ලැබුණ අවුරුදු 76යි ඒ 76 පුරාවටම මේ මිනිසුන්ගේ මේ දෙමළ ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට පළාත් සභාවට ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා මොවුන්ව රවටලා දින ආකාරයක් තමයි අපිට දැකෙන්න ලැබෙන්නේ. මොකද මේ මිනිසුන්ට කිසිම පහසුකමක් නැහැ, පොදු පහසුකමක් නැහැ, වැසිකිලි පහසුකම් නැහැ, කැසිකිලි පහසුකම් නැහැ, වතුර ටිකක් නැහැ, ලයිට් නම් ටිකක් යාන්තම් තියෙන වතුර ඇවිල්ලා තියෙන හින්දා මාර්ග පහසුකම් ගැන කතා කරලා වැඩක් නැහැ. ස්කෝලේකට යන හැතම ගාන පයින් යන්න ඕනේ. එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. එවැනි අවාසනාවන්ත තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම මතක් කරනවා නව ජනාධිපති අනුර කුමාර චානායක මහත්මයාට ඔබතුමාගේ අවධානය යොමු වෙනවා මේ වතු ප්‍රජාව පිළිබඳව. මේ වතු ආශ්‍රය ජීවත් වෙන විශේෂම දෙමළ ජනතාව. දෙමළ ජනතාව මේ වේට කාලයක් තිස්සේ නොවිසිඳුණු ප්‍රශ්න ගැටලුවලින් පීඩාවටපත් වෙන අසර්ණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේවා තිබෙන මේ වතු සංස්කෘතිය දැන් වෙනස් වෙන්න ඕනේ කාල පරිච්ඡේදයේ ඇවිල්ලා තිබෙනවා. මොකද මිනිසුන්ට දැන් ස්වාධීනව නැගී සිටින්න පවුලක් වශයෙන් නැගී සිටින්න පුළුවන් යුගයක් අපි නිර්මාණය කරන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම මේ තවදුරටත් මේ වතු සංස්කෘතිය තුළ වතු ලයින් කාමර තුළ මේ මිනිස්සු හිරකල තැබුවොත් එමේ ඒක දැවැන්ත සමාජ අර්බුදයක් බවට ඉදිරියේදී පත් වෙනවාට කිසිදු සැකයක් නැහැ. මොකද වහිනවයි කියලා කියන්නේ මේ මිනිස්සුන්ට ආශිර්වාදයක් නෙමෙයි. වහිනකොට මුළු ගේම තෙමෙන. මේ අඩි 8 10 වගේ පොඩි කාමර තියෙන මේ කාමරය ඇතුළේ තමයි මුළු පවුලක්ම ජීවත් වෙන්නේ. තීයා මේ මුළු પરම්පරාවත් ඉස්සේම ඇදිච්ච. වාහල තියෙන ටකරන් ටකරන් දිරලා මුළු ගේ වැහිදාට කියන්නේ ගේතෝ ගංවතුර වගේ ගංවතුර කළුවාගේ එළියට බහින්න බෑ කානු උතුරලා බල්ලු කුකුල්ලු එළුවෝ හැමතැනම පිරිසුදු කමාතින් අන්තය කියන්නේ බිඳුවේ තියෙන්නේ. ඉතින් එදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ ඔබල හොයලා බලන්න ඕනේ. මේ පළාත් පාලන ආයතන විසින් මේ ප්‍රාදේශීය සභාවේ ඇහිලා මේ හොයලා බලන්න ඕනේ. විශේෂයෙන් වතු පාලකයෝ. වතු පාලකයෝ මෙලුව මගුලක් කරන බාටක් පේන්නේ නැහැ. මේවේ මේ වතු සාස්ත්‍රයේ මේ වත්තේ අහිතියක් තමයි මේ වතුලා ලයින් කාමර සහ මේ මිනිසුන්ගේ ජීව සුබ සාධන කටයුතු වලින් කටයුතු කරන නමුත් තේවෙන තත්ත්වයක් අපිට පේන නිසා අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන ආණ්ඩුවේ දැන්වත් මේ කළුතර දිස්ත්‍රික්කයේ මේ වතු ආශ්‍රය තිබෙන ලංකාවේ තත්ත්වයේ බොහෝ තැන්වල මෙහෙමයි. නමුත් කළුතර දිස්ත්‍රික්කයේ තත්ත්වය ඉතාමත්ම කනකාරදායකයි ඉතාම සෝචනීයයි. නිසා විශේෂයෙන්ම මේ බණ්ඩාරගම ආසනයේ පිළිබඳව තියෙන වතු පිළිබඳව ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වෙන ඕනේ කියන කාර්යයක් මේ වෙලාවේ මතක් කරන්න. නැද පොකුරු ගැරියන් මේ කුළු සලුව ඉරා ඔබ
බරුව මනසින් දුටුවෙමි මේ එනයුරු සුව පන්දරා සඳ ඉරු තරු මැද පොකුරු ගැලියන් මේ කුළු සලුව ඉරා ඔබරුව මනසින් දුටුවෙමි මේ එනයුරු සුව පන්දරා ඔච්චර දුර මෙතනින්ද අඩියට කාම්බරේ අම්මත් එක්ක තාත්තා තාත්තාගේ ළමයිත් එක්කයි උයර කන්නෙත් එක්කයි ඔක්කොම එකයි ඔව් ඒකමයි තාත්තේ ඉන්න දැන් අවුරුදු 200ක් මේක પરම්පරාවම ඉන්න પરම්පරාව අවුරුදු 200ක් කියන්නේ දැන් ඔයගොල්ලෝ චන්ද දෙනවනේ චන්ද කාලට ඔව් ඊපස්සේ ඉන්නේ පැත්ත බලාදක පැත්ත බලාතට ඉන්නේ ඉසිගෙදෙක් කියන්නේ ඉන්න ජනතුමා තමයි අපිව බලන්න ඕනේ අල්ට දිසනාක මාත්‍යා එයාට එයා බලනවා එයා තමයි දැන් මේ බලන් ඉන්නේ මෙච්ච දවසකට අපිට එනවා කියන කළුදර දිස්ත්‍රික්කේ දේශපාලඥ ඔක්කොම රවට්ටලා තින්නේ කොහම රවට්ටලා තින්නේ දායිද පාර්ලිමේන්තුවට ගියද බලස්ස බාර ගියද රවට්ටලා තින්නේ ඔව් ජනාධිපති තමයි රවට්ටලා තියෙන්නේ ඔව් අපිට මෙයා තමයි අපිට ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මෙයාගේ රජයෙන් කියලා කිසිම සහනාධාරයක් කිසි දෙයක් ලැබිලා මන්ත්‍රීගාල අපිට යන්න පුළුවන්ද? ගිහලා කතා කරන්න පුළුවන්ද? කතා කරන නම් මෙයාවල දාදෙනි බඳින්න ඕනේ ගිහලා. ඒක චන්දම් වෙන්නේ නැහැ. ඔයාලා තත්ති. අර ලේකම් කෙනෙක් යාව කතා කරලා ආවා. එළම ගිහලා මන්ත්‍රී කෙනෙකුට කියන්න බෑ අපි දුක. දුක කියත් හරි බලමු ඉච්චරයි. අර චන්ද දවදයක් තුනක ඉන්නකොට එනවා. කොහොම තදන්න බෑ කියලා දන්නවනේ. අර චන්ද කුටි චන්ද කාලේ එනවා අරක් බෝතල් ටිකක් දෙනවා ඈ බත්තම් බත් ඇත්ත කට්ටයක් දෙනවා බස් වල පුරව ගන්නවා යනවා ඔල් ටික පේනනවා අපිද මේක නේ දැන් ගාමන්ට් එකට යනවා ළමයි පිටේ එවිල්ල අර කෙලේට යන්න ඕන නාන්න ඉන්න අපිට කියන්නේ මේක කිසිම පහසුකමක් නැ මේක විනාශ කරලා අපිට පොලි අර ඉන්න විතර තන්තනේ අර ගෙවල් අතල දුන්නා නා ලොකු දෙයක් මේ අපි මේ ඉන්න ජනතුමාලි දැන් කියමු නැත්තම් මේක තට්ටු පිටික ආවද කමන්නේ නැහැ මහල් නිවාස හරි කමන්නේ නැහැ හදලා දෙනවා නේද මේක මේකෙන් නිදාස් වෙන්න ඕන අපි හිටියා මගේ අම්මලා හිටියා සීයලගේ ඔක්කොම හිටියා දැන් ඉන්න પરම්පරාව හරි ගොඩ යන්නනේ ඔව් ඒ ළමයි ඉගෙන දක්ෂ ළමයි ඉන්නේ ඉගෙන ගන්න මේ අස්සේ කාට දොස් කියන්න බෑ එක පේලියට තින්නේ පේලියට දැන් අල්ලපු කෙනෙක් කියන මේ අධ්‍යයන ඉගෙන ගන්න බෑ ළමයි පිට බලමු අඩි අටක් තියෙනවා මත්තේ මේ කාමරේ ඒකේ දැන් 5 දෙනෙක් 7 දෙනෙක් නිදා ගන්න ඕනේ අපිට ඉඩ මදි ගෙවල් ඕන ඒවල් අපිට අදලා දෙන්න කියන මත්තේ මේ මාත්‍යර පින් සිද්ධයක් ජනාධිපතිතුමාට පින් සිද්ධයක් ලයිම් කාම්බක තියෙනම අඩි 8යි කාම්බකේ තියෙන්නේ. ඔව්. අඩි 8න් තමයි දැන් මායි දහුවයි දහුව දෙන්නයි. වයිපුයි දෙන්නම ජීවත් වෙන්නේ. ඔව්. ඉතින් ඒකේ කුස්සිකැලක්වත් අදාගෙන ඉන්නේ නැහැ නේ කාම්බක අඩි කටින් කොහොමද ජීවත් වෙන්නේ? ඒකෙන් තමයි ඔක්කොම දේ කරගෙන ඉන්නේ. ටොයිලට් පාසු ගවන්නේ නැහැ. ටොයිලට් එන්නේ අපි කැලේ යන්නේ. ඔව්. මොකුත් නැහැ. වතුර පාසු ගවන්නේ නැහැ. වතුර කිලෝමීටර් 2ක් විතර යන්න ඕන ගියන්නේ. ඉතින් ඒවත් නැහැ මොනවාක්වත්. ඉතින් මේම තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි මේ අහක් වගේ අපි ජීවත් වෙන තැනක් තමයි මේක බලනකොට. ඒ දැන් එහෙම ජීවත් වෙන්න පුළුවන්. ඒ ජීවත් වෙන්නේ අපි නෑ නේද වත්කම. අපිට මේ අපිට කියනවා නම් අපි එදා වෙලා අම්බ කරගෙන ගන්න මිනිස්සු. ඔව්. අපිට නෑ නේ මේ මොකක් ආදායමක් කිසිම පොල් ගහක් හිටවගෙන කන්නවත් කොස් කිලයක් හිටවගෙන කන්නවත් ආදායමක් අපිට නෑ. ජීවත්ෙන් හිටව ගත්තත් ඒකත් බාහුවක ගන්නවත් ඒ. ඉතින් අර තීනේ කොයිලේ වගේ කඩාගෙන ચાවොත් තමයි.
නැත්තයිද කන්නා දෑමන්න ඇිට ඉති වත්ත මේ ලයින් කාමර කියන්නේ මේක දැම ගිල්ල සාහ මේ ගෙරද ලයින් කාමර කඩා වැටල කුසිය අක ළමයි දෙන්න තුවාලවෙලා මේ දීවගේ තිය දන්න බිත්ති අද අපි ගෙර කතාව ඇත්ත බිත්ති කල්ල දිය ඒ කොල කඩා වැටේද කියන්නද ජවි පරසමේ දම ඉන්න කපලෝට සිවිින්ති පොටත් දාලා ඒක හදලා යන්තන් තියාගෙන ඉන්න ඉතිඒ පොඩිවිලත් සමකට කනාවැටන එක කියන්නද ඔන්න දැංගිල්ලවල මාධ්‍යම් බලන්න පුළුව කාම කොච්චක දිගද චක පලල්ලද කියල බලන්න පුළුව අප ඉන්න තත්තේ ඒකන්න ඒමතා අපි ජීවත්තෙන්නේ සඳකඩ පහන කැටයම් ඔබලා පාවෙන දේදුුණු ලැගුම් ගනී කැලැතුුණු රසය පැන ආබුලක් අකුරු වැලක් දෙහාද කලියැවිී යුගයෙන් යුගයට නොමියන දානක දීයක පදනම මතුවෙන්නේ නොපෙනෙන ඇතක ඇගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙන්නේ සියුමැලි කැකුලක් මැලවෙන්නේ ගෙන යන බින්දු ගව්වක් ඉහලක ගොනු කොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දු අහසත් ගුගුරා කළුවක්